වැඩි තියෙන්නේ මට මේ මගේ දායක සමාජ කට්ටිය ලංකාවේ දැන් නැද්ද ඒගොල්ලන් ආදරයෙන් මට හැබැයි ඒගොල්ලන් අර පුරුදු වෙච්ච කෝණත් එක්ක දැන් මං හිමාලිගේ නිකන් පොල් ගන්න නෙමෙයිනේ පේන්නේ ඒ කියන්නේ යම් දේවල් මට ලැබිච්ච දේවල් මිනිස්සුන්ට දෙන්න ඒගොල්ලන් බයයි මගේ ප්‍රතිරූපයක එක විදියට වෙනස් වෙයි කියලා විශේෂයෙන්ම දොලුකන්දේ හාමුදුරුව වගේ වෙයි එහෙම කියලා නෑ පින්වත්නි මම ධර්මයෙන් ඒ කියන්නේ මම මේවා කරන්නේ මට හැම දෙයක්ම කරන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් දේවල් ඒ කියන්නේ පුළුවන් නම් ඒ කට්ටියට පිහිටක් වෙන්න මොන හරි ඒ සමාධිය පැත්තෙන් හරි ඒ මොකක් හරි දුක නිම අඩු කරන්න ඉතින් උපරිම දේ තමයි සෝහන් කරන එක ඒකට තමයි මම අර සූත්‍ර ඒවා ගුරු කරගන්න හැටි ඒවා කියලා දෙන්නේ කියන්නේ ඒවා වඩන කෙනෙකුට හැබැයි එතනින් මෙහා තියෙන ප්‍රශ්න තියෙන අයට මම කියනවා රිෆියුජීස්ලාට සමාජයට සිරියන් රිෆියුජීස්ලාට මේ ග්‍රීක් කට්ටියක් ආව පන්සලට ඒගොල්ලෝ ආව පන්සලට මොකද අපි කරන්න ඕනේ මං කොගලන් ග්‍රීසියට ගියාම මං වෙනුවෙන් ඒ රිෆියුජීස්ලාට මේ මොන හරි උදව්වක් වෙන්න ඒක අවස්ථාවක් chance එකක් කියලා ඒගොල්ලන් අසරණ වෙන්නේ තැනක් නැහැ පින්වතුනි හරි අපි ඒක රෝග ලක්ෂණ ඔයවා හැබැයි අපි දැන් දන්න සංසාරේ කර්ම විපාක අනුව ඒ ස්ථත්වයට ආවේ ඉතින් කර්ම නොකරන එක කර්මයේ ශේකන පැත්ත මුලට දෙන්න ඕනේ. හැබැයි අරගුණ කර්මයේ කියලා අපි ඇහ බලන්න නැතු ඉන්න අරකයි. අපිට අවස්ථාවක් හම්බුනොත් අපි මොනවත් පිනක් මොනවත් භාවනාවක් කරන්න නැති වෙලාවට ඒ අවස්ථාවවත් ඒකට පිට වෙන්න ඕනේ. හැබැයි තමන් මේ භාවනා කරන වෙලාවට හරි හිත තමන්ගේ පිසුදු කරන වෙලාවට සිල් රකින්න වෙලාවට එහෙම දෙයක් තියෙනකොට ඒකට යන්නේ නැහැ මේක අතරලා. මේක ඉහළයි. මේක මේකෙන් තමන් ගොඩ එනකොට අනිත් අය ගොඩ එනවා පින්වතුනි. තමන් ගොඩ එන වෙලා තමයි අනිත් කෙනෙක් ගොඩ ගන්න chance එකක් තියෙන්නේ. තමන් කවදාවත් ගොඩ එන්නේ නැතුව අපි අර මේක ගිලෙන තැනකදී පින්වතුනි ගොඩ එනවා කියලා හිතුවට අපි ආත්මාත්කාමි ගති වලින් කෙලෙස් වලින් වෙන්නේ අර කට්ටි අල්ලගත්තට බොරුවට අල්ලන් වගේ පෙවුනට අපි ඒගොල්ලම තව ගිලවනවා. අර එහෙමනේ වෙන්නේ අර වතුර හුස්ම ඒ කියන්නේ වතුර බහලා ඉන්නකොට අපි අනිත් අය අල්ලගන්නේ අපිව ගොඩ ගන්නද හැම වෙලේම එහෙමනේ අපි වැඩක් කරන්නේ උදව්වක් කරන්නේ දෙයක් බලාපොරොත්තුව බොහොම කලාතුරකින් ඒ කියන්නේ මේ හිත දියුණු කරන් ගිය කෙනෙක් තමයි ඒ කරන්නේ සේවාව තක ඒක මේක වඩාන යනකොට වෙනවා පින්වතුනි අපි බලාපොරොත්තු එහෙම ගතිය වලින් කටයුතු කරන ගතිය දැන් මට මතකයි මම ගිහි මේ කාලේ ඒ කාලේ දැන් ওই ගමන යන කාලේ උත් කට්ටියට පිහිට වෙනවා ඒ කියන්නේ යන ගමන් බන කිය බන ඒ කාලේ නම් බන කිය වෙනවා ඒ කියන්නේ කරන දේ මිනිස්සු වම්නාම ඉතින් ඒගොල්ලෝ අහනවා මේ තරුණ එක්කෙනා පඬිත් දේවල් කතා කරනවා කියලා වගේ තමයි එහෙම කියන්නේ ඉතින් ඔය ජීන්ස් ඇඳන් ටී-ෂර්ට් ඇඳන් ඉතින් කාටවත් හිතාගන්න බෑ ඊමියා මෙච්චර මේ සම්මාක හිතන එක කවුරු ගෑනු කෙනෙක්ගෙන් බූට් එකක් ලැබිලා එහෙම මොකක් ඒ වයසේදී ඇයි මේ සමග්ම ඥාති කියන අයියෝ නාස්තියක් මේ තරුණ භාවය ඒ කියන්නේ අතින් ඒගොල්ලන් අර දකුණ කෝණවල වලින් මේ කොහොම හරි මේ මම පරණ දන්න අය දන්නවා මම මේ කතා කරලා යනකොට මට නිකන් බ්ලැක් අවුට් එකක් වගේ එනවා ඉතින් චුට්ටක් එකට සමාව වෙන්න වෙනවා ඒක නිත්‍යක් මේවා වුණා මට මතක් වෙනවා දේවල් කියන්න ඕන දේවල් කියාගෙන ආවම ටක් ගාලා මේ මයින්ඩ් එක ඉතින් මගෙත් නෙමේ මයින්ඩ් එක මනස